ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක පළවෙනි T20 තරගයේ පරාජයට පත් වෙනවා. ඒ ලකුණු 28කින් තරගයේ තිබුණු තනතිල්ල ප්‍රතිකරුවන්ට හිතකර තනතිල්ලක් විදිහට තමයි පේන්න තිබුණේ. ඉන්දියා කණ්ඩායම එක්ක T20 තරගාවලියේ පළවෙනි තරගය අපි සෙල්ලම් කරන්නේ මේ වගේ ප්‍රතිකරුවන්ට හිතකර තනතිල්ලක. ප්‍රතිඵලය වුණේ අපි තරගයේ පරාජයට පත් වුණා. හැබැයි ඊට පස්සේ අපිට දෙවෙනි තුන්වෙනි තරගවලට ලැබුණු තනතිලි දඟපන්දු යවන්නන්ට හිතකර වීමත් එක්ක අපි තරගාවලියේ අවසාන තරග දෙක දිනලා තරගාවලිය ජය ගන්න සමත් වුණා. දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක තරගාවලියේ පළවෙනි තරගයේ පරාජයට පත් වුණත් අවසාන තරග දෙක ජය ගනී කියන බලාපොරොත්තුව අපිට තියාගන්න පුළුවන්. හැබැයි අපි ඒ විදිහට පන්දු යවන්නන්ට හිතකර තනතිලි හදලා තරග දිනලා වැඩක් තියෙනවද? T20 ලෝක කුසලානේදී අපිට ගොඩක් වෙලාවට ලැබෙන්නේ ප්‍රතිකරුවන්ට හිතකර තනතිලි. ඉතින් මේ ක්‍රීඩාංගණවල තරඟ දිනන්න නම් ලකුණු 150 සීමාව පහු කරගෙන යන එක කරන්නම වෙනවා. පහුගිය කාලේ අපි සාමාන්‍යයෙන් T20 තරඟවල ලකුණු 130 40 අතර සීමාවේ නතර වෙන විදිහක් තමයි දකින්න ලැබුණේ. දකුණු අප්‍රිකා ප්‍රතිකරුව පන්දුවට පහර දෙද්දී අපේ පන්දු යවන්නන්ට වගේම පන්දු රකින්නන්ටත් බැරි වුණා. දකුණු අප්‍රිකා ප්‍රතිකරුවන්ට එක ලකුණු නොදී හිර කරන්න. ඒ වගේම අවසාන පන්දුවාරවල පන්දු යවන විදිහත් අපිට තව ඉගෙන ගන්න ඕන කියලා තමයි පෙනුනේ. කොහොම වුණත් අපි දකුණු අප්‍රිකාව නතර කළේ අපිට හඹා යන්න පුළුවන් තැනක. හැබැයි අපිට දිගින් දිගටම පසුගිය කාලේ සිද්ධ වුණා වගේ ලකුණු 150 සීමාවට ළඟා වෙන්න බැරි වුණා. පළවෙනි පන්දුවාර 6 අවශ්‍ය වේගය ලබා ගන්න බැරි වීම, එක ලකුණු ගන්න බැරුව ලකුණු නොලැබෙන පන්දු විශාල ප්‍රමාණයක් ඉනිම අවසාන වෙද්දී එකතු වීම, ලබාගත යුතු ලකුණු වේගය වැඩි වෙද්දී පීඩනයට රොත් වෙන්න බැරුව කඩුළු බිඳ වැටීම තමයි මේ පරාජයට හේතු වුනේ. මේ වැරදි අද කීයක වෙන දෙයක් නෙමෙයි. T20 තරඟවල වගේම එක්දින තරඟවලදීත් අපේ ප්‍රතිකරුවන්ට එක ලකුණු ගන්න බැරිකම නිසා තමයි ගොඩක් වෙලාවට ඉනිම ගොඩනගද්දී පීඩනයට පත් වෙන්නේ. ඉතින් මේ වරද අපි හදා නොගත්තොත් T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නේ නැතුවම අපිට කලින්ම ගෙදර ඉන්නත් පුළුවන්. මොකද සුදුසුකම් ලැබීමේ තරඟවලදී ප්‍රතිවාදීන්ගේ එක ප්‍රතිකරුවෙක් හෝ පන්දු යවන්නෙක් වෙන්නන සුවිශේෂ දක්ෂතාවයක් වුණත් ඇති ජයග්‍රහණයකට. ඒ නිසා දැන් තියෙන පොඩි කාලයේදී හරි අපි මේ අඩුපාඩුකම් හදාගෙන මුලින්ම ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්න සැලසුමක් හදන එක තමයි වෙන්න ඕනා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket වීඩියෝ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.